හයි බොවන් අද මම ඉදිරිපත් කරන්නේ ඉතාම ජනප්‍රිය නාට්‍ය ගීතයක් අමා කියන ටෙලි නාට්‍යයේ ලහිරු පෙරේර මහත්මයා ගායනා කරන හරිම ලස්සන ගීතය. මේක ප්ලේ කරන්නේ ඊ මයිනර්වල. මේකේ බීට් එක වෙන්නේ 1 2 3 4 4 4 බීට් එක. අදත් වෙනද වගේම අපි මේ ගීතය ප්ලේ කරන හැටි ඒ වගේම මේකේ රිද්ම් පාර්ට් එකකුයි අපි ඉගෙන ගමු. ඉස්සෙල්ලම පොඩි ඩෙමෝ එකකට යමු. Dekopul Kandulin අපි ලෑස්තියමු ඉස්සෙල්ලා මේක ප්ලේ කරන්න කලින් අපි කෝඩ්ස් ටික පොඩ්ඩක් බලමු මං කිව්වා E minor වල තියෙන නිසා ලේසි E minor තියෙනවා D තියෙනවා D sus එක තියෙනවා D sus එක ප්ලේ කරන්නේ කොහොමද D major එක අල්ලලා අන්තිම ඇඟිල්ල අතාරිනවා මේ ගන්න තේරෙන සද්ද වෙනස් වෙනවා D major ඇල්ලුවා අල්ල B sus එක ඊට පස්සේ C එක තියෙනවා D එක තියෙනවා ඊළඟට B 7th එක B7 එක ගහන්නේ ඔයගොල්ලෝ B එක මෙහෙම අල්ලනවා මතක තියාගන්න මේවා ෆැමිලි පාර්ට් මේ B C D E F ආධුනිකයෝ මේවා මතක තියාගන්න ඕනේ එතකොට තමයි ඔයගොල්ලන්ට ලේසි වෙන්නේ සින්දේ කෝඩ් චේන්ජ් කරන්න. ඒතර B ඇල්ලුව B7 එක ගහන්න මේවනේ මතක ඇති කරගෙන ඉන්න. ඒක C C7 E D7 E E7 ඒවා මතක තියාගන්න ඕනේ. එතකොට B7 එක තියෙනවා නමුත් තව තැනකින් B7 එක ප්ලේ කරන්න පුළුවන් මේ විදිහට D කෝඩ් එක ඇල්ලුවා D එකේ මැද ඇඟිල්ල දැනට තියෙන්නේ තුන්වෙනි ෆ්‍රෙට් එකේ එක පළවෙනි ෆ්‍රෙට් එකට ගන්න පුළුවන් මේ විදිහට ඇල්ලුවම D7 එක. ඒතර D7 කියන ස්ට්‍රක්චර් එක එහෙම උස්සගෙන ඇවිල්ලා දෙවෙනි කම්බියට තියලා ඇල්ලුවා නම් ඔන්න B7 එකක් හම් වෙනවා. ඒතර ඕගොල්ලන්ට දැන් තැන් දෙකකින් B7 එක ප්ලේ කරන්න පුළුවන් B B7 එහෙම නැත්නම් මෙතන මේ විදිහට B7 ප්ලේ කරන්න පුළුවන්. හරි එහෙමනම් අපි සින්දුවට යම් පොඩක් පොඩි සම්පාරක් කර කර ස්ටෑන්ඩඩ් 44 මං ගහන්න ඕගලන්ට කියලා දීලා දිනවා කල්නොත් මෙන්න මේ විදිහට අපි අල්ලගෙන පල්ලයට ස්ට්‍රෝක්ස් හතරක් තමයි අපිට ප්ලේ කරන්න තියෙන්නේ 1 2 3 4 1 2 3 4 දෙක පුල් කඳුලින් තේමා එතකොට මෙතන අර D සස් එක එන තැන තියෙන්නේ දැන් දෙකපුල් එතන ඉවර වෙන තැන තමයි සස් එක එන්නේ නලල තබා වැඩි එක අල්ලගෙන අතාරනවා ඒක අමාරු නම් මුලින් D එක ගහගෙන යන්න ඊට පස්සේ වර්ස් එකත් අපි පොඩ්ඩක් බලමු මින් පෙරදී අපි මේ වගේ 1 2 3 4 යා ඉන්නේ D නැති මේ කඳුළු ගංගා මේසේ කොතැනක හෝ මගේ ජීවිත ඔන්න මං ගෝ C major 7th එක එනවා එතකොට C major 7th එක අල්ලන්න මං ගෝ C major අල්ලලා ඉවර වෙලා C එකේ ගහන උඩ නෝට් එක අතෑරියන මේ C major 7. ඕගලන්ට ඒක අමාරු නම් C major එකේ ගෙවුවොත් කමක් නැහැ. මගේ ජීවිතේ කිවිලි ඔබේ දෙනේ ත්‍යාගයන් සොයයි. අපට ආවා වගේ විඳියයි ජී. ඔබ පපුතුරේ මාහිදි මගේ පපුතුරේ ඔබ හිඳි ලං වෙන්න නම් මේ සුවදිනි ෆීමේල් වොයිස් එක එන්නේ කාඳුලි
course එක සුහදිනි සුහදිනි මම හිතන්නේ structure එක පොඩ්ඩක් පැහැදිලි ඇති මම කිව්වා සින්දුව ගහන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඔක්කොම තියෙන course එක පොඩ්ඩක් ගිහිල්ලා බලන්න එතකොට අපි මේක පටන් ගත්තේ 1 2 3 4 1 2 3 4 ඒ pattern එක මේ සින්දුවට හරියන්නේ නැහැ මොකද මේකට වෙන වෙන pattern එකක් තමයි යන්නේ මම ඕගොල්ලන්ට දැන් pattern එක කියලා දෙන්නම් 4 4 pattern එකක් ඉස්සෙල්ලා ඊම යන්න 1 2 3 4 කියන strokes 4 වෙනුවට දෙවෙනි stroke එක මම වෙනස් කරනවා 1 එකද දෙවෙනි stroke එකට මම down up down එකක් ගන්නවා මෙන්න 1 down up down 3 4 1 දෙවෙනි stroke එකට down up down 3 4 A beat එකත් එක්ක බලමු. ඔල් තේමා ඔල් පෙති සුරන්නා එක්කුණු දා සසිබමා අතරෙමි තුන් යමේ දැන් රෑ තුන් යමේ කියනකොට ආයි රෙගියුලර් මෙන්න මේ විදිහට පාට් එක යන්න. අර මේක පංච් කරලා ගන්න. තේරුණා නේද? දැන් මං කියන්නේ මේකේ පොඩ මේ සින්දුවේ සිං කරනකොට රිදම් ප්ලේ කරන විදිය එකම විදියට නෑ මේ චුට්ට චුට්ට වෙනස් වෙනවා ආයම දෙකපුල් මොන සුහදිනිය කියද්දි සුහදිනිය D එකට ආව C ඉඳලා D එකට පොඩක් පෝස් කර හෝ 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 සුහදිනිය ආහා හා තේනනේ සුහදිනිය කියද්දි අපි පොඩි පෝස් එක නවත්තලා තමයි යන්නේ ඊට පස්සේ වර්ස් එක බලමු ඒකෙත් එච්චර පොඩි පොඩි වෙනස්කම් තියෙනවා මින් පෙරදී අපි මේ වගේ වෙන්නේ යන්නේ මේ කඳුළු ගංගායි මේ ඔතන දෝ මගේ ජීවිතේ ඉදිමිදි ඔබ දෙනස් යලි නැච්ච අප කතාව වගේ වෙන්නේ ඔබ පපුතුරේ ඒකෙදි පොඩ්ඩක් පැටර්න් එක වෙනස් වුණා නේ තේරෙනවද ලං වෙන්න වෙන්න නම් මේ සුහදිනි එතන මේ රෙගියුලර් විදියට ගෙවි මෙන්න මේ විදියට ගෙවි අර මේ පැටර්න් එක නෙමෙයි ලං වෙන්න නම් මේ සුහදිනි තේරෙන්නේ නේද ඒක පොඩ බලන්න මගේ පපුතුරේ උඹනි ඒ උඹනි ලං වෙන්න නම් මේ ලං වෙන්න එතන මංගේ එතන චුට්ටක් වෙනස් වුණා දෙක ফুল කඳෝ තේම තොල් පෙති නුනුදා වෙනස් වුණා නේ දැක්කද මේගොල්ලේ පැටර්න් එකට ආවා සුහදිනි ඔතනින් නැවතුවා හෝ 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 තන සින්දුවේ පොඩ්ඩක් අර පැටර්න් එක ප්ලේ කරන විදිහේ චුට්ට චුට්ට වෙනස් වෙනවා එකම රෙගියුලර් පැටර්න් එකකට යන්නේ නැහැ මොකද මේ සින්දුව පෝස් කර කර කියන නිසා ඒත ටිකක් සින් කරන්න අමාරු ගීතයක් මම හිතනවා ඕගලන්ට පොඩි අවබෝධයක් ලැබෙන්නේ නැති කොහොමද මේක ප්ලේ කරන්නේ මේක රිද්ම් එක පොඩක් ප්‍රැක්ටිස් කරන්න හරිම ලස්සන ගීතයක් ගැටලුවක් තිබ්බොත් පල්ලෙහා කමෙන්ට් අංශය දාන්න එහෙනම් තවත් සින්දුවකින් හම්බෙමු